नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। चित्तेन नीयति लोको चित्तेन परिकस्सति चित्तस्य एकधम्मस्य सब्बेवासमनुभूतिः। सदा बुद्धि संपन्न पिन्नत्नी सम्मा संबुद्धजानन वहन्से देशना करपु धर्मेहि गैबुर केला कियान्ने अपे सिते उपदिन ධර්මතාවලටයි ධර්මය කියලා කියන්නේ කුමන ධර්මතාවද ඒ ධර්මය පිහිටුනොත් යම් කිසි හිතක ධර්මය පිහිටුනොත් ඒක නිසාවෙන් අපාගාමී ගමන සංසාර දුක්ඛ ස්කන්ධය වළකිනවනම් යම් දෙයක් මේ ලෝකේ තියෙනවා යම් දෙයක් තියෙනවා ඒ තියෙන දේ තමයි සතරපාය වැටෙන එක සංසාර දුක්ඛ ස්කන්ධය වළක්වන යම් සිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධිය සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්න ඕන කොහෙද අපේ సంతානෙමයි උදාහරණයක් ප්‍රාණඝාතයක් සිද්ධ වෙනකොට ප්‍රාණඝාතය වැළකීම සඳහා අවශ්‍ය වෙන සිතුවිලි උපදින්න ඕන කොහෙද සිතේ ඒක උපද්දවන විදිහ ඒ උපද්දවන සිතුවිල්ල මොකද්ද ඒක උපද්දව ගන්න ක්‍රමය මොකද්ද ඒක නූපදින්න හේතු මොනවාද මේ සියලු දේ තියෙන ධර්මය තුල. හරි. එතකොට එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අන්න ඒ වගේ ධර්මයක් දරනවා නම් අපි යම් සිතක ඒ වගේ ඒක දරනවා නම් ඒක ඒ වගේ උපදින්නේ. සමහර අය ඉන්න සමහර අයට වැරදි කරන්න හදනකොට නිවැරදි වෙන්න කියලා සිතුවිල්ලක් උපදින්නේ නැහනේ. ඒ වැරද්ද නවත්ත ගන්න තමන්ගේම ඇතුලෙන් උපදින්න එපා. නේද? අන්න ඒ වගේ තියෙන සියුම් සියුම් විදිහට ඒ දේවල් විග්‍රහ කරලා තියෙන. ඒ සියල්ල දැනන ගත්තේ නැති වුණාට ඒව නවත්ත ගන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට වාහනය පදවන්නා වාහනේ සියලුම ක්‍රියාකාරීත්වයන් ගැන දන්නේ නැත. හැබැයි යාට වාහනෙන් වැඩේ ගන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් වාහනේ ක්‍රියාකාරීත්වය දන්නවා නම් එයාට ඒ ගමන ගැන විශ්වාසයක් තියෙනවා. ඇයි හදිස්සියෙ කැඩුනොත් මං අතරමං වෙන්නේ නැහැ මට හදාගෙන යන්න පුළුවන්. නේද? දෝසේ වීගෙන එනකොටත් දන්නවා වාහනේට හානි වෙන්නේ නැහැ මේ ඔය සද්ද එනකොටම ඔය එන්නේ මෙන්න මෙතනින් තමයි කියලා එයා දන්නවා. ඒ කියන්නේ වාහනේ පිළිබඳ සියුම් කාරණා දන්නවා. අනිත් කෙනා දන්නේ රළු කාරණා මොනවද මේ නේද අඩුම ගානේ ඩීසල් නැති වෙලා මේක හිටියා කියලාවත් දන්නේ නැහැ සමහර අය. නේද? ඉතින් කවුරු හරි ආවිල්ලා හොයලා බලලා ලොකු කරදරයක් වෙලා කියලා බලනකොට මේකේ තෙල් නැතුව. ඉතින් එහෙම අන්න ඒ වගේම තමයි අත්‍තරමත් නිවන් දකින්න ගමන සියුම් අවබෝධය නැතුව යන්න පුළුවන්. හැබැයි සියුම් අවබෝධය තිබුණොත් ඒ ගමන යන්න බොහොම පහසුයි. සියුම් ගැඹුරු දේවල් පිළිබඳ තියෙන ධර්මයට කියනවා අභිධර්මය කියලා. ඉතින් අභිධර්මය එහෙනම් වෙන මේ අර මොන හරි අමාරු විශේෂත්වයක් නිකන් ගණිතය හරි මොන හරි උසස් ගණිතය හරි නැත්නම් ඔය රසායනික විද්‍යාව උසස් ඒ වගේ يعني ඉහළ ආචාර්ය මහාචාර්ය තත්ත්වර ඉගෙන ගන්න ඒ වගේ සංකීර්ණ ස්වභාවයක්ද තියෙන්නේ කියලා අපිට සැක හිතෙයි. ඒ ඒ කියන ගණිතය විද්‍යාව වගේ දේවලුත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් තමයි කෙනෙක් තහවුරු කරගන්නේ. පොඩි පොඩි දේවල් දන්නවා. දැන් සාමාන්‍ය වෛද්‍යවරයෙක් සාමාන්‍ය තොරතුරු දන්නවා. විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙනවා. අන්න ඒ වගේ මේ අපිට මේ සිත පිළිබඳ ශාස්ත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෙනවා. අභිධර්ම කියන එක දන්න කෙනාට එයාට ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව වැඩි පහසුයි. හැබැයි මේ හැම ධර්මයක්ම අභිධර්මයේ තුල ඉගෙන ගන්න හැම දෙයක්ම අපේ సంతానගතව තියෙන දේවල් වෙන්න ඕනි. ඇයි ඒ චිත්ත චෛතසික රූප පිළිබඳවයි අපි මේ ඉගෙන ගන්නේ. නිබ්බාන කියන නිර්වාණ සාන්තිය පසකින් තියලා පොඩ්ඩකට අපි ඉතිරි ටේවල් ටික ගැනයි මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් ඒවා මගේ ජීවිතයත් එක්ක මගේ ක්‍රියාකාරීත්වයත් එක්ක අර්ථ දක්ව ගන්න ගලප ගන්න මගේ මේ වැඩ පිළිවෙලත් එක්ක ගලප ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? සියුම් සියුම් ගැලපීම් ටිකට කියන්නේ අභි ධර්මය කියලා. ඉතින් මෙහි තියෙන වැදගත්කමක් අපි දිගටම සාකච්ඡා කරා හැමදාමත් මම. මොකද මේ වැඩසටහන් මාලාවේ අරමුණ වෙන මොකක්වත් නෙවෙයි මේ අපිට ඉදිරියට යා යුතු
අවශ්‍යතාවය සපුරා ගන්න අභිධර්ම ටිකක් හදාරන්න කට්ටියට මේ පහසු වෙන්න මූලික හඳුන්වා දීම් කීපයක් කරන්න තමයි මම අභිධර්ම ධර්ම දේශනා මාලාව යෙදෙව්වේ කවදාකවත් අභිධර්ම ඉගෙන ගන්න බෑ කියලා හිතෙන අයවයි අරමුණු කරලා තියෙන්නේ ඒකින්ද ගැඹුරු අභිධර්මයේ ගැඹුරෙන් අභිධර්මය ගැන දන්න අය මේ පිළිබඳව වැඩි කලබල වෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ කලබල වෙන්න ඕනේ නැහැ කියන්නේ අතන ඒ මේක බොහොම සරලව නැවත 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 එකම දේ මම කියමින් යන්නේ මෙහි අරමුණ මම කියලා හිතන මට පහසුයි අභිධර්මයේ බෑ කියලා අතහරින අභිධර්මයේ ඕනේ නැහැ කියලා හිතන ඒවා අපිට ගෝචර නැහැ කියලා හිතන පිරිසක් ඉන්නවා ඒ අයට චුට්ටක් මේක පිළිබඳව පොඩි කැමැත්තක් උපදවන්න ඒ වගේ අරමුණකින් තමයි අපි මේක මේ ටික දවසක් මේක අපි කරගෙන යන්නේ ඒක හින්දා මේ මේක සරල වැඩි කියලා හැම කතාවක් බෑ සරල වැඩි තමයි හින්දා අපි එකම දේ නැවත නැවත කියෝ 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 ගිරව් වගේ දැන් අපි ධර්මයේ කතා කර කර ඉන්න කාලේ ඉතින් මොනවද එකම දේ කියවන්නේ සිත් 121ක් තියෙනවා කියලා දැන් ගොඩක් කියන්න ඕනේ දැන් දන්නවා චෛතසික 52ක් තියෙනවා කියලා දන්නවා චිත්ත චෛතසිකයන් දෙකේ ක්‍රියාකාරීත්වය දන්නවා සිත සිතක් උපදිනකොට අපේ సంతానගතව සිතක් සිත්තිපදිය හැකි වෙනස් වෙනස් සිත්වල ආකාර 121ක් තියෙනවා විස්තර වශයෙන් කෙටි වශයෙන් කොහොමද කියන එක පස්සේ කතා කරමු කිව්වා විස්තර වශයෙන් කරන ඔය වැඩි බෙදෙන්න දෙයක් නැහැ සිත් බෙදී යන ආකාරය අපිට සිතු ඇති විය හැකි සියලු සිත් ටික අරගෙන 121 කර බෙදලා තියෙනවා ඒ සිත් එක්ක ඇති වෙන අන්‍ය ක්‍රියාවන්ට කියනවා චෛතසික කියලා මේකට අපි කිව්වේ මොකද්ද හොද්දක රසය සිතනම් ඒ සිත් ඒ රසය උපදින්න හේතු උනේ ඒකට මිශ්‍ර කරපු ඒවා ඒ මිශ්‍ර කිරීම ටික මිශ්‍ර වෙනකොටම තමයි අපි කහ හර සරක්කු මිරිස් ලුණු වතුර ඔක්කොම දාලා එකට තිබ්බා නමුත් හොද්දේ රහ එන්නේ නැහැ රත් කරනකම් රත් කරනකොට ඔන්න මුසු වෙනවා ඒ ටික මුසු වෙනකොටම හොද්දේ රහක් එනවා නේද ලුණු දාපු ප්‍රමාණය කහ දාපු ප්‍රමාණය මිරිස් දාපු ප්‍රමාණය සරක්කු දාපු ප්‍රමාණය අනුව තමයි මේ රහ තීරණය වෙන්නේ නේද එහෙනම් අන්න බලන්න ඒ රසත් එක්ක ඒ මුසු වීම සිද්ධ වෙච්ච ප්‍රතිසතියක් තියෙනවා එක එක ඒවා ඒ ප්‍රතිසතිය අනුව නේද අපි කියන්නේ අපේ අම්මලා කියන්නේ උකට රෙසිපි එක කියලා නේද එකක් කෑමක් හදනකොට කියන්නේ එතකොට ඔන්න ඔය ඒ මිශ්‍ර කරන ප්‍රමාණ අනුව නේද රස රඳාපවතින්නේ එහෙනම් රසය ගැන කතා කරනවා නම් අපි රසයත් එක්ක පෙරපසු නොවීම සිද්ධ වෙච්ච අන්න ක්‍රියාව ටික තමයි මිශ්‍ර කරපු දේ ඒ වගේ සිත රසය නම් සිතත් එක්ක මිශ්‍ර වෙන අනිකුත් ක්‍රියාවන් ටික තමයි චෛතසික කියලා කියන්නේ. චෛතසිකයන්ගේ ඒක රාශී වීමෙන් තමයි සිතක පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට චෛතසික 52යි සිත් 121යි මේ 52 විවිධාකාරයට මිශ්‍ර වෙනවා. සමහර සිත් හැදෙනකොට සමහර චෛතසික යෙදෙන්නේ නැහැ. සමහර සිත් හැදෙනකොට සමහර චෛතසික යෙදෙනවා. එක සිතත් එක්ක චෛතසික බොහෝමයක් යෙදෙනවා. හැම සිතක් එක්ක මේදෙන චෛතසික 7ක් තියෙනවා. ඒවට කිව්වා සර්වචිත්ත සාධාරණ කියලා. කුසලයේත් යෙදෙන අකුසලයේත් යෙදෙන චෛතසික හැම චිත්තයක් එක්ක මෙදෙන චෛතසික ධර්මයන් ඊළඟ කුසලයේත් එක්ක අකුසලයේත් එක්ක යෙදෙන චෛතසික ධර්මයන් ප්‍රකීණක චෛතසික කියලා කිව්වා. එතකොට ඊට අමතරව අකුසල චෛතසිකයන් සහ සෝබන රාසිය. හරි. එතකොට ඒ අර කුසල වශයෙන් වෙන් වෙන්නේ නැති අකුසල වශයෙන් වෙන්නේ නැති සබ්බචිත්ත සාධාරණ සහ ප්‍රකීණ චෛතසික දෙකටම කිව්වා අපි අන්‍ය සමාන රාශිය කියලා. එතකොට අද අපි සිත් චාට් එක ගැන අපි හැමදාම හිතේ ඇඳගන්න සටහනක් ගැන කතා කරා. අද අපි චෛතසික එක ගැන විතරයි කතා කරන්නේ. මොනවද චෛතසික බෙදෙනවා කොටස් අන්‍ය සමාන රාශිය අකුසල රාශිය සෝබන රාශිය කියලා. එතකොට මේකේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර අනිත් දෙකම අපි අන්න සමාන රාශිය සහ සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන අපි කතා කරා. අකුසල රාශියත් යම් කිසි ප්‍රමාණයක් කතා කරා. දැන් දන්නවා අපි ඉන්න තැන කොතනද කියලා. චෛතසික ටික විස්තර කරමින් ඉන්නේ ඒකේ ඒ කියන්නේ ඒ කියනකොටම ඒ තැන පිළිබඳ හිතේ සටහනක් එන්න ඕනේ. ඒක පොතකින් බලලා තාමත් පුළුවන් මේ වැඩසටහනත් එක්ක සමගාමි වෙන්න අවශ්‍ය නම් චෛතසික 52යි ඔන්න අන්‍ය සමාන රාශිය මොකද කුසල අකුසල දෙකටම යන හින්දා අකුසල සහ සෝබන හරි සෝබනත් ආයේ බෙදෙනවා ඒක අපි පස්සේ කතා කරමු ඊළඟට අන්‍ය සමාන රාශිය කියන එක දෙකකට බෙදුවා සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීණක කියලා හරිද කිසි ප්‍රශ්නයක් නැහැ ඒක අපි මේ තියෙන කට්ටියයි මේ එකතු වෙන කට්ටිය මේ සැරින් තැන් තැන් වලින් එතකොට මෙතෙන්ට ආවා ඊළඟට එනවා අකුසල
රාශිය. අකුසල රාශිය තියෙන ටික තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ දැන්. අපි කතා කරා මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය. කොතනද අකුසලයක් හැදෙන්නේ? ඒ හැම අකුසලයක් එකම මේ හතර දෙනා අකුසල සිතක් හැදෙනවා නම් ඕනම තැනක හැම අකුසලයක් එකම මේ හතර දෙනා ඉන්නවා. දැන් බලන්න මේ කවුරු ගැන කතා කරන්න කියලා දැන් අපිට තේරෙන්න ඕනේ. නේද? අපිට හිතෙන්නේ නැති දේවල් ටිකක්නේ මේ තියෙන්නේ. මෝහය කියන්නේ ඇත්ත වසන් කරන ස්වභාවය. හරි. අහිරිකය කියලා කියන්නේ පාපයට තියෙන ලැජ්ජා නැති ස්වභාවය. අනෝතප්පය කියන්නේ පාපයට තියෙන අකුසලයට තියෙන බය නැති ස්වභාවය. උද්දච්චය කියලා කියන්නේ හුලකට අහුවෙච්ච කොඩියක් වගේ හරියට නිකන් මේ සෙල වෙන ස්වභාවය. හරිද? එතකොට මේ දේවල් එකතු වෙන ප්‍රමාණය අනුව තමයි අර සිතේ ප්‍රබලත්වය දුබලත්වය තීරණය වෙන්නේ. හරිද? දැන් එතකොට අපි දන්නවා අකුසල සිතක් කිව්වහම අපිට මේ ලෝභ සිතක් පහළ වෙනකොට, දේශ සිතක් පහළ වෙනකොට හැම වෙලේම එතන මෝහය තියෙනවා, අහිරිකය තියෙනවා, අනෝතප්පේ උද්දච්චය යම් පමණකට මිශ්‍ර. ඒකෙන් ඒවට කියනවා අකුසල සාධාරණ චෛතසික කියලා. ඒ හතරට කියනවා අකුසල සාධාරණ එක. ඒක මතක තියාගන්න එක හොඳයි. අකුසල සිතක් එක දැන් අපි ඔගේ දාප හැදිරි කරා. දැන් සති දෙකට ඉස්සෙල්ලා ගිය සැරේ අපි සම්පූර්ණ චාර්ට් දෙක ගැනයි කතා කරේ. මේ පැහැදිලි කරගත්ත පාපයට තියෙන බය නැතිකම කියන එක. බය නැතිකම කියන දේ යම් ප්‍රමාණයකින් වැටිලා අකුසලයක් හැදෙන වෙලාවේ. එතකොට අපි කතා කරා ළමයෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනද? ළමයෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනද? ඕනේ කියලා ඔන්න කට්ටිය කියනවා. ඕනේ බය වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අන්න බලන්න ළමයෙකුට තියෙන ආදරය හැමෝෙ බය උපදින්නේ නැහැ. ළමයෙකුට තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. අකුසලයක්. නේද? අන්න බලන්න මේ අකුසලයට බය. එහෙනම් මේ සිත හැදෙන්නේ, තමන්ගේ හිත හැදෙන්නේ බය නැතිකමත් එක්ක. හරිද? දැන් මෙතන ලෝභය එකතු වෙනව විතරක් නෙවෙයි නේද? ඒතකොට ලෝභය එකතු වෙනව විතරක් නෙවෙයි මොකක්ද කියන්නේ? ලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන එක අපි අර්ථ දැක්වුවා. හරි ලස්සන අර්ථ දැක්වීමක් ඒකට තියෙනවා. දැලි තෙලෙහි දැලි තෙල වස්ත්‍රය වගේ කියලා. දැන් අපි නිකන් ලෝභය කියන්නේ ඇලෙන ගතියක් තියෙන එකන්නේ. එතකොට ඒ ඇලෙන ගතියක් තියෙන එක මේ කොහරි ඇලිලා තියෙනවා නම් අපි නිකන් ස්ටිකර් එකක් වගේ කරන ගලවන්න ලේසි. හැබැයි දැලි තෙලක්, ඒ කියන්නේ දැලි මිශ්‍ර වෙච්ච තෙලක් වස්ත්‍රයකට වැටුනොත් කොහොමද? ගලවන්න ලේසිද? මොකද කියන්නේ ලෝභය වගේද නැද්ද? එහෙනම් ලෝභය ඒ වගේ. එහෙනම් ලෝභය මිශ්‍ර වෙන සිතක නේද? ලෝභය මිශ්‍ර වෙලා හැදෙන අකුසල සිතක් තියෙනවා නම් ඒකත් එක්ක අනිවාර්යයෙන්ම මොනවද තියෙන්නේ? පාපයට බය නැතිකම තියෙනවා. පාපයට ලැජ්ජා නැතිකමක් තියෙන. එහෙනම් දරුවෙකුට තියෙන ආදරය හැමෝටම තියෙන බය නැතිකම මොකද්ද? අකුසලයටම තියෙන බය නැතිකම. මොකද්ද? සංසාර බය උපදින්නේ නැහැ වෙලාවට. මොකද ඇත්තටම අපි යම් කිසි ශරීරයකට තියෙන තද ඇලීම කියන්නේ මාව සසර අරන් යන්න හේතු වෙන දෙයක්. ඒ ළමයාගේ රූපය, ළමයාගේ ආදරය, ළමයාගේ මොන යම් හෝ දෙයකට මගේ ඇලීමක් තියෙනවා නම් ඒ ඔක්කොම මකලා දාලා මට මැරෙන්න වෙනවා කවදා හරි දවසක නේද? නමුත් මේක ඉපදින ඉපදින්න කොහොමද? නේද? මොහොතක් ළඟ ඉඳ නැති වෙන මට්ටමටම තද බල විදිහට මේ ලෝභයේ හිතක උපදිනවා. එතකොට ඒකට මම බය වෙන්න ඕනේ. ඒක තේරෙම ළමයි අතහැලා දාලා මට එපෝ කියලා දුවන්න කියලාද? නැහැ. නේද? මේක උපේක්ෂාව දක්වා වර්ධනය කරගෙන ජීවත් වෙන්න ඕනේ. හරි, ඒ සඳහා අවශ්‍ය මෙනෙහි කිරීම තියෙනවා. ඒතර මෙනෙහි කිරීම තියෙනවා. මේ මෙනෙහි කිරීම කර කර මේක මට අයිති දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්නකොට මට අයිති නැති දේ මට කවදාකවත් මගේ කියලා ගන්න බැහැ. ඉන්දියාවට ගිහිල්ලා මේක මගේ රට කියලා කොච්චර කිව්වත් නේද? කුලීනිවසකට ගිහිල්ලා ඉවරලා මේක මගේ ගේ කියලා කොච්චර කියන්න හැදුවත් ඒ සිතුවිලි උපදින්නේ නැහැ. එහෙනම් අපි අවබෝධ කරගත යුතු වෙනවා මේක කුලී නිවසක් වගේ කියලා. අනුන්ගේ ශරීරය මගේ දරුවා කියන්නේ කුලී ගෙදරක් වගේ. ඒක මේ ණයටිල්ලගත් එකක් වගේ. ඒක මට ඕන හැටියට තියෙන්නේ තියාගන්න බැරි බව. ඉතින් ওই වගේ නොයෙකුත් උපක්‍රම යොදමින් මේ தත්වයන් නැති කරගන්න කටයුතු කරන්න පුළුවන්. ඒකම කි දැන් තේරෙනවද? සියුම් ධර්මය කියලා නේද? ඊළඟට අපි දිට්ඨිය ගැනත් කතා කරා. දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැක්ම. හරිද? ඒක ගැනත් අපි කතා කරා යම් ප්‍රමාණයකට. ඒක හරියට නිකන් වැරදි දැක්ම කියන්නේ ඒක වෙනස් කරන්න හරි අමාරුයි. මේ මිරිඟුව දැකලා ජලය වගේ කියලා හිතනවා. මිරිඟුව දැකලා ජලය වගේ කියලා හිතනවා. ඉතින් දැන් කියන්නේ මොකද්ද? මෙයාට කොච්චර කිව්වත් ඒ පැත්තේ දුවන්න එපා කියලා පිපාසාව තියෙනකොට ජලය දැක්කහම මොකද? අර මේ පේන්න තියෙන දේට වඩා තවත් මොනවද?
එහෙම කියන්නේ නේද අපි කියනවනේ ඔයට ඔය මොනවා කතා කරනවද මම මේ මම අධ්‍යක්ෂකද ඔකට මොකද්ද අපි කතා කරමු ලස්සන උදාහරණේ තමයි ඒ කෙනාගේ දැක්ම අන්ධයෙක් අන්ධය පිරිසක් අලියෙක් තෝරගන්න දැම්මා වාගේ මොකද වෙන්නේ බලන්න ජාති අන්ධය උපතින් අන්ධ කෙනාව අලිය අලියෙක් තෝරගන්න දාන එක්කෙනෙකුට අහු වෙන්නේ බඩ එක්කෙනෙකුට අහු වෙන්නේ වලිගේ එක්කෙනෙකුට අහු වෙන්නේ කන ඒ විදිහට අහු වෙන කට්ටිය මොකද හිතන්නේ බඩ අත ගාපු ගමන් යාට තාප්පයක් වගේ කියලා තමයි අලියා ගැන හිතෙන්නේ ආලියා කියන්නේ මේ තාප්පයක් වගේනේ වලිගේ අහු වෙච්ච කෙනාට හිතෙන්නේ කොස්සක් වගේ කියලා කන අහු වෙච්ච කෙනාට විස්තර කරන්න කිව්වොත් කුල්ලක් විස්තර කරන විදිහට තමයි විස්තර කරන්නේ කකුලක් අහු වෙච්ච කෙනාට විස්තර කරන්න කිව්වොත් වංගෙඩියක් විස්තර කරන විදිහට තමයි විස්තර කරන්නේ හතර දෙනා එකට දාලා අලියා ගැන සාකච්ඡාවක් තියෙනවා හරි හතර දෙනා එකට දාලා අලියා ගැන සාකච්ඡාවක් තියෙව මොනවා කියයිද මෙතන මහා පොරයක්ද නැද්ද महापुरा मुनो मम अदे पीसु कथा कर मंदी मम बेलोकना दिन्न पीसु कारे अलिया की रावट तीन वंगे एक विस्तर कर मंगण මේක නොතේ තේරුම් නොගත් අපි වටමේස සාකච්ඡාව රණ්ඩුවක් කරගන්නවද නැද්ද මේක තේරුම් ගත්තා නම් මම ඉස්සරහා ඉන්න කෙනාට ගරු කරනවා නේද එයා කතා කරන්නේ එයාගේ දෘෂ්ටියට අනුව එහෙනම් දෘෂ්ටියක් තියෙනවා කියලාවත් අපිට අදහස් එන්නේ අපේ දෘෂ්ටි වලට අනුව කියලාවත් අපිට තේරෙනවා නා නේද හේතුව තේරෙයි අපිට එහෙමනම් මාත් එක කවුරු හරි එක දිගට වාද විවාද කරද්දී මට මේක කෑ ගහලා මරලා මරන්න හදලා වැඩක් නැහැ. අර තාප්පේ වගේ කියලා දැනගත්ත අන්දයාගේ බෙල්ල මිරිකලා කියනවා ඔහේ කියනවා කොස්ස වගේ කියලා. දැන් මේ මිනිහා බයට කියයි. හරි බයට වෙවුලෙර කියනවා ඔව් ඔව් මේ අලියා කොස්සක් වගේ තමයි කියලා. හැබැයි කිව්වට වැඩක් වෙන්නේ නැහැ. එයාගේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? මොනවා කිව්වත් මේක තාප්පේම තමයි කියලා. ඒ වගේ අපේ මේ සමාජය අපි ජීවත් වෙනකොට දිට්ඨිය කියන එක අපි තේරුම් ගන්න එක එක්කෙනා කතා කරන්නේ එක එක්කෙනා අදහස් දක්වන්නේ ඒ එක්කෙනාගේ තියෙන දැක්ම දෘෂ්ටියට අනුව මේ දෘෂ්ටි ටික ඔක්කොම අරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තියෙන වටිනාකම කොච්චරද කියලා තේරුම් ගන්න අපේ පින්නන්නේ මනුස්ස సంతානයක ඇතිවිය හැකි සියලු දෘෂ්ටි හරි ඒ කියන්නේ මේ දිට්ඨි කියන චෛතසිකය කොච්චර සංකීර්ණද එතකොට එකක් දිට්ඨිය කියලා අපි කතා කරාට ඒ සියලු දෘෂ්ටි ටික අරගෙන 62කට බෙදෙනවා प्रधान वसें हेट देखना अब हेट देखना ब्रह्मजाल सूत्रे अपूर्व हेट देख अति है कि इहलम दृष्टि हेट देख ये दृष्टि मिश्रवेन मिश्रवेवी हेदन हिंदा मिश्रवेवी हेदन हिंदा मे यात्र हेट देख तीन मे यात्रा मिश्रवेन पुलवा ये तो कूड़े नायक मुखद मे यात्रा तीरी मे यात्रा तीरना दलहे एक दृष्टि ජාලය කියලා බ්‍රහ්ම ජාලය දෘෂ්ටි ජාලය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ අපේ సంతාණය අඩුවක් නැතුව විග්‍රහ කරලා තියෙනවා. ඒතර ධර්මයේ තියෙන ලොකුම රසය තමයි අපිට දැනෙන මේක ගැඹුරින් හදාරනකොට කාවද විසඳෙන්නේ? මාව විසඳෙනවා. හරිද? මාව විසඳෙනවා. මගේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා මට දැනෙනවා. මාව විසඳෙනකොට කාවද අහෝසි වෙන්නේ? අනිත් එක්කෙනාගෙන තිබ්බ අර උපාදාන අහෝසි වෙනවා මොකද මගේ උපාදාන අහෝසි වෙන හින්දා මාව විසඳෙනකොට මගේ උපාදාන අහෝසි වෙනකොට අනිත් එක්කෙනාගෙන මගේ ළඟ තියෙන දැක්ම වෙනස් වෙනවා අනිත් එක්කෙනාගෙන මොකද අපි මෙහෙම හිතනවා නේද මට යමක් හිතෙන්නේ යම්සේද අනිත් අයටත් ඒ විදිහටම හිතෙනවා ඇති ක්‍රියාවන් දැක්කම නේද මට මෙහෙම හිතුනහම මම මේ වගේ ක්‍රියාවක යෙදෙන්නේ උදාහරණයක් මට ගොඩක් ආදර හිතුණා කෙනෙක් ගැන මම එයා කරටත් තිබ්බා එයා ඒ වෙලාවේ එයාගේ අත අරගෙන මම කරෙන් තිබ්බා. දැන් මට මොකද හිතෙන්නේ? මට ඇති වෙච්ච හැඟීමම එයාටත් ඇති වෙලා කියලා හිතෙන්නේ නේද? මම කරට අත තියනවා කියන තීරණය ගන්නේ මගේ දෘෂ්ටියට අනුව මට උපදින සිතුවිල්ලකට අනුව ඒක මගේ ක්‍රියාකාරීත්වයේ ලක්ෂණයක්. එහා උපකරණේ ඒ වගේ නෑ. එයා කරට අත තියන්න ඕන කියලා තීරණයක් ගන්නේ මං ළඟ තියෙන හැඟීමට වැඩිය වෙනස් හැඟීමකදී. ඒක ඉතාම පැහැදිලි එකම සිද්ධියක් සිද්ධ වෙද්දී එකම තැනක සමහර අය ගහන්න පයින්නවා අපි තුමු නරක සිද්ධියක් වෙනවා කියලා සමහර අය ගහන්න පයින්නවා සමහර අය බණිලා විතර නිකන් ඉන්නවා සමහර අය කිසි දෙයක් නැතුව ඉන්නවා අහක බලාගෙන නේද එහෙනම් එකම සිද්ධිය සිද්ධ වෙද්දී එක එක්කෙනා වෙනස් විදිහට හැසිරෙන්නේ ඒ ඒ කෙනාගේ තියෙන දැක්ම අනුව එතකොට අපිට අපේ ඉස්සරහා ඉන්න කෙනා කතා බහ කරන විලාසය අනුව
අපිට හිතෙනවා නම් මේ මේවා මේ මේ කියන දේවල් මේ ඒ ඒ කෙනාගේ දෘෂ්ටි අනුවයි මේ කතා විලාසය සහ මේ ඔක්කොම තියෙන මේ දෘෂ්ටි අනුව කියලා අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙයාට අදාළ නැහැ මේවා කියලා. ඉතින් තේරෙනවද මේ හැඟීම් අපිට දැනෙනවා නම් මේ අවබෝධය අපිට තියෙනවා නම් අපිට ඔය මතුවෙන්නේ මොකද්ද මේ මතුවෙන්නේ මම ඒ කිව්ව කතාවත් ඒක අනාත්ම ලක්ෂණය නේද අනාත්ම ලක්ෂණය ඒ මතුවෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ මේ පිළිවන් තියෙන උපාදාන අහෝසි වීම සිද්ධ වෙන යම් ප්‍රමාණයකට හරි ඉගෙන ගන්නකොටම ඉතින් ඒකද මේවා හදාරීමේ තියෙන වටිනාකම තමන්ගේ තුළට දාගෙන අපි ධර්මයේ හදාරිය යුතු වෙනවා. ඒක තමයි වටින්නේ. අපි ඊළඟ කාරණාවට මාන්නේ කියන එක ගැන මාන්නේ කියලා කියන්නේ මම උසස්යයි අනාදි වශයෙන් සිතෙහි යෙදෙන උඩඟු ස්වභාවයට කියනවා මාන්නේ කියලා. මම උසස්යයි මම පහත්යයි කියන ආකාරයට සමාන වශයෙන් උසස් වශයෙන් පහත් වශයෙන් මේ මාන්නේ උපදින්න පුළුවන්. එතකොට දෘෂ්ටිය කියන්නේ වෙනම එකක් මාන්නේ කියන්නේ වෙනම එකක්. මේ දෙක එකට එක සිතක යෙදෙන්නේ එකවර එක සිතක යෙදෙන්නේ. අපි අන්න ඒවා ගැන තේරෙනකොට හොඳට අපි ඉස්සරහදී කතා කරනවා කියලා මම කිව්වා. අභිධර්මයේ තියෙන වටිනම කොටස මූලිකව අපිට හම්බෙන ඔන්න ඔය ටිකට ළඟාවෙන්න තමයි අපි යන්නේ. සිත 121 අරගෙන කොයි ඒ ඒ සිතේ යෙදෙන චෛතසික ගැන විස්තර කරනවා. ඒ කියන්නේ ඒ ඒ රසය හැදෙන්න මොන 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 රෙසිපිද තිබ්බේ කියලා මොන මොන ලයිස්තුවෙන්ද මේ රසය හැදුනේ කියලා අපි දැනගන්න ඕනේ. ඒක තමයි ඒ ඒ කියනවා සම්ප්‍රයෝග වෙන සංයෝග වෙන ණය ක්‍රම කියලා. ණය ක්‍රම කියන්නේ ක්‍රමවේදයක් ණය. එතකොට අන්න ඒ සංයෝග වෙන ආකාරය ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් පිළිබඳවත් ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් පිළිබඳ එක සිතක් ගත්තාම මෙන්න මේ චෛතසිකය තමයි මේ හිතේ යෙදෙන්නේ. ඒ විදිහට වෙනම අපි දැනගන්න ඕනේ. සහ මේ චෛතසිකය යෙදෙන සිත් මොනවද කියලා ඒ දෙපැත්ත එකම දේ තමයි දෙආකාරයකට දැනගන්නවා අපි. හරිද? ඒ නීති ටික දැනගත්තාම අපිට බොහොම අපි ගැන වෙනදට වැඩිය ලොකු තත්වයක් එනවා. එතකොට දැන් එක උදාහරණයක් කිව්වා. මේ අපි කලින් කතා කරපු දිට්ඨිය සහ මාන්නේ කියන එක සිතක එකවර යෙදෙන්නේ නැහැ. එතකොට ඇයි ඒ කියලා අපි පස්සේ සාකච්ඡා කරනවා. නමුත් අපි දැන් මාන්නේ ගැන කතා කරන්න හදන්නේ. මාන්නේ කියලා කියන්නේ අපි අපේ තියෙන නිකන් මනින ගතියක්. උසස් පහත් විදිහට අපිට තේරෙන ගතියක් තියෙනවා. ඔය තේරෙන තේරිල්ල එන්නේ කාට සාපේක්ෂවද කියලා බලන්න. හරි. දැන් අපි ඔක්කොටම මේ ලෝකේ ජීවත් වෙනකොට මම කියලා දැනෙන ටිකක් තියෙනවද නැද්ද? මම කියනකොට නේද? මම කියනකොට මොකක් හරි අපේ උත්පත්ති ඉඳන් මේ වෙනකම්ම සිද්ධ වෙච්ච සිද්ධීන් ඉඳන් හරි මොනවා හරි එකක් ඉඳන් මම කියලා කිව්වොත් හැඩයක් ගැන වේදන මොනවා හරි දෙයක් මොකක්ද අපිට නොතේරෙන එක්තරා ගුලියක් තියෙනවා මම කියලා. නේද? මම කියලා ගුලියක් තියෙනවා නේද? මම දැන් මම කියන්න යන්නේ වෙන කාරණාවක්. මේ මම කියන ගුලිය අරගෙන දැන් මම කියන මං ගැන හැඟීමක් තියෙනවනේ. මේක අරගෙන මම යනවා මට වැඩිය ගොඩක් උසස් මිනිස්සු ධනේ පැත්තෙන් බලේ පැත්තෙන් නුවණ පැත්තෙන් හැම පැත්තෙන්ම ටිකක් ඉහළ තලයක ඉන්න කට්ටියක් ඉන්න තැනක රැසීමකට යනවා. උත්සවයකට යනවා. දැන් කොහොමද මම? මම හරි අහිංසක එක තැනකට වෙලා ඉන්න වැඩිය කතා කරන්නේ නැති නේද? මම පොඩි වෙලා දැන් ගොඩා නේද? ඊළඟට යනවා මට වැඩිය ධනේ පැත්තෙන් බලේ පැත්තෙන් දැනුම පැත්තෙන් මම පල්ලෙහා ඉන්න පිරිසක් ඉන්න තැනකට මට යන්න වෙනවා. එතෙන්ට ගියාම කොහමද? ඇවිදින්න එක විදිහකට කතා කරන්න එක විදිහකට නේද? එහෙම නේද? එතකොට මම මොකද ඒ තැන් දෙකේදී? ඔය දෙන්නෙන් කෝකද දන්නේ මම? නේද? ඒ දෙන්නා ඊළඟට මට සමාන කට්ටිය ළඟටත් යනවා. අන්න තේරෙනවද එහෙනම් ඒ ඒ පරිසරය අනුව මම වෙනස් වෙන හැටි නේද? අන්න ඒ වගේ මේ අපි ඇත්තටම අපේ තමන්ට මේ ජීවිතේ ලැබිලා මට ලැබිලා තියෙන අත්දැකීම් ටික අනුව මම අන් අයව බෙදාවෙන් කරගෙන මට වැඩිය උසස් මේ කට්ටිය මට සමාන මේ කට්ටිය මට පහත් මේ කට්ටිය කියලා අන්න එහෙම වෙන් කරන ගතිය තමයි මාන්නේ කියලා කියන්නේ. හරිද? සමහර අටේදී ලොකු මාන්නේ තියෙනවා නේද? පරණ දේවල් හිතේ තියාගෙන ඇවිදිනවා කතා කරනවා නේද? ඒක තරම් මම දැක්කා. මට හිතුණා ඇත්තටම මේක කොච්චර වටිනවද කියලා. අර මොකක් හරි බැංකුවකින් දාලා තිබුණා මේ වෙළඳැන්වීමක්. දැන් ගොඩක් කල් මට මතක හැටියට මේ නිවාස ණයක්
පිළිබඳ තියෙන ප්‍රශ්නේ නිවාසයේ ඔළුව උඩ තියාගෙන ඇවිදින ඒ ඒ කාන්තාව පාරේ යනකොට මෙතන ඔළුවේ පෙන්නන වගේ හරිද හැමතැනම මේ ඉතින් මං හිතුවා මේ කොච්චර වටිනවද කියලා මේ ගැළපෙන දෙයක් කියලා හිතුණා ඒ වෙලාවෙත් ඉතින් ගේ පෙන්නන ඉතින් සමහර අය ගේ ඔළුවේ තියාගෙන ඇවිදිනවා තමන් හදාගත්ත ගේ ඔළුවේ තියාගෙන ඇවිදිනවා නේද ලොකු ගයක් හදාගත්තාම ගේ හින්දා මාන්නේ සමහර අයට වාහනේ හින්දා මාන්නේ සමහර අයට කරපු රස්සාව හින්දා නේද එයා සංසන්දනය කරනවා මම මේ වගේ ලොකු රස්සාවක් කරලා පෙන්ෂන් අරන් ඉන්නේ කියලා අමුතු විදිහට ඉන්න ඕනේ නැත්තම් තියෙන රස්සාව හින්දා බලතල හින්දා නේද හම්බෙලා තියෙන දේවල් හින්දා ගේ හින්දා දරුවෝ හින්දා ඇඳුම් හින්දා පෙනුම හින්දා මේ එක එක දේවල් හින්දා ඒ ඒ අය ඒ ඒ අයට සාපේක්ෂ ලෝකයක හිර වෙලා නේද ඒ අනිත් අය දන්නෙත් නැහැ මෙහෙර වෙලා ඉන්නවා කියලා ළඟ ඉන්න එක ඒක ලෝක විහිළුවක් ඉතින් අපිට ඉස්සරහට හම්බෙන්නේ නැහැ දන්නේ නැහැ මෙයා මොනවද හිර වෙලා ඉන්නේ කියලා එයා අමුතු විදිහට ඇවිදින්නේ යාගේ ගෙදර හින්දා ඉතින් අපි දන්නේ නැහැ ගෙදර හින්දා ඇවිදිර ඇවිදිනවා කියලා නේද කිසිම කෙනෙක් දන්නේ නැහැ සමහර විට එයා ඒ විදිහට ඇවිදින්නේ කතා කරන්නේ එයාට ලැබිලා තියෙන ආදරයක් හින්දා වෙන්න පුළුවන්. ඉතින් කවුරුත් දන්නේ නැහැ. ඒ කෙනා ඒ කෙනාගේ ලෝකවල නේද? ඒ ඒ කෙනාට මාන්නයක් උපදවාගෙන එහෙට මෙහෙට ඇවිදිනවා. නේද? ඉතින් සාපේක්ෂව බලන කෙනෙකුට, নিরপেক্ষව බලන කෙනෙකුට මේ විහිළුව හොඳට හොඳට තේරෙනවා. මාන්නේ කෙනෙක් ඒක එහෙනම් සාපේක්ෂද නැද්ද? රහසන් වහන්සේට සාපේක්ෂ ධර්මතාව උපදින්නේ නැහැ. නේද? ඒ කියන්නේ ඔක්කොම එක හා සමානයි අර අරකට සාපේක්ෂව මේකට සාපේක්ෂව මේ සටහන් පිළිබඳ අදහසක් නැහැ උදාහරණයක් විදිහට දිය ඇලි එක එක ඒවා සමහර ඒවා ලොකුයි සමහර ඒවා පොඩි සමහර ඒවා ලස්සනයි සමහර ඒවා ලස්සන නැහැ හැබැයි ඒ හැම එකම තියෙන්නේ මොනවද වතුර එහෙනම් වතුර දකින්න කෙනාට හැම දිය ඇල්ලක්ම තුල අන්තර්ගත එකයි නමුත් එයා දන්නවා හරිද ඒ කියන්නේ රහතන් වහන්සේ මේකේ පරමාර්ථය දැක්කා කියලා මේ සම්මතයට නිග්‍රහ කරන්නේ නැහැ නේද වතුර කියලා දැනගත්තා කියලා අර කුසස් පාරක පේන හැඩේ ලස්සනයි එච්චරයි මේ වතුර ගැලීමේ හැඩේ ලස්සනයි එච්චරයි ඉතින් ඒක අපිට මාන්නයක් උපදව ගන්න දෙයක් නෙවෙයි පරමාර්ථ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත කෙනාට මේ ඔච්චර අපි මහා ලෝකෙට කතා කරනවා අසුභ භාවනාවේ ඉහළම තලයට ගියා තමයි මොනවද ලංකාවේ භාවනාව කිව්වොත් කේසාලෝමා නකාදන්ත අතෝසු මන්සන් අහරු අට්ටි අට්ටි මිජ්ජම් අක්කන් හදේ යකනම් පිහකන් ඕක තමයි භාවනාව වැඩිපුර කට්ටියගේ මේක නරකයි කියන්නේ නැහැ මම මේක හරියට කරන්නෙම නැහැ වැඩිපුර පිරිසක් මේක කරන කරා නම් හරියට මේක තුලින් ඉපදිය යුතු හැඟීම උපදවා ගත්තා නම් ශරීරයේ පිළිබඳ තියෙන මාන්න අයින් වෙනවා හරි එහෙම අයින් වුණා නම් කුලමල ભેද ගැන සිතුවිලි උපදින්නේ නැහැ මම ඔය පරීක්ෂා කරගන්න කියන්නේ Tamanට කුලමල ભેද ගැන සිතුවිලි උපදිනවා නම් භාවනා කරන ඇත්තන්ට මිනිපිරි ගැන මුණුපුරාගේ විවාහ මංගල්‍යයේදී හරිද සම්බන්ධ වෙන කෙනා ගැන කුලමලේ වැඩිපුර ඇද්දේ තරුණ අම්මයි තාත්තයිද නැත්නම් තරුණ ආච්චි සීයයිද තරුණ ආච්චි සීයයි නේද ඒ මොකද ඒ දෙන්නා භාවනා කරන්න ගියා කේසාලෝමා නකාදන්තා කිව්වට වැඩේ සිද්ධ වෙලා නැහැ මාන්නේ කැඩෙන විදිහට ඒක වැඩෙන්නේ නැහැ වචන කිව්වට ඒක වෙන්නේ නැහැ ඒකයි ඉතින් මේවා ඔය ඔන්නේ මාන්නේ කියන්නේ මොනවද කියලා හොඳට අපි තේරුම් ගනිමු ඊළඟ කාරණාවට යනවා ඊළඟ අකුසලය ඒකට කියනවා දෝෂය කියලා අපි අහන දෝෂය කියලා කියන්නේ හරියට ඒ කියන්නේ හිතේ යෙදෙන ඡණ්ඩ ස්වභාවය හරි ඒක හොඳට තේරෙන්න ඕන මේ චෛතසිකයේ සිතක යෙදෙනකොට හරියට කොයි වගේද දඬු පහරලත් ණයක් වගේ නේද දණ්ඩෙන් පහර ලබු ණය කොහමද? පයින් පැනිල්ල නේද? ආය කිසිම ගන්න නැහැ. අර අපි කියන්නේ පයින්වන්නේ නේද? ඒ කියන්නේ යා අහන්න බලන්න පොඩ්ඩක් හිතලා බලන්න හොඳට බලන්න ඔය මේ සමහර වෙලාවට අපි ඔකොටම පාසල් යන කාලේ හරි කමන්නේ නැහැ. විවාහ ජීවිතේ හරි කමන්නේ නැහැ. කොහේ හරි හොඳට රණ්ඩු වෙච්ච වෙලාව මතක් කරගන්න. දැන් හොඳට ඡණ්ඩ වෙලා ඉන්නේ. ආය ඡණ්ඩ වෙලා ඉන්න වෙලාවක ආය කුමන තරආදිනමක් තිබ්බ මොන හයියක් නැතත් හරිද එහා පැත්ත කොච්චර බලවත් වුණත් එහෙන් වචනයක් එනකොට මේ පැත්තෙන් කොහමද නේද හැපින්න පයින්න වගේ පැන්නද නැද්ද සර්පයා පයින්න වගේ පැන්නද නැද්ද අරේ එකක් කියනකොට මෙහෙන් ආ එන්න වා කියනවා බලන්න හරි එනවා කියලා මොකද අන්න ඒ තමයි දේශය කියන චෛතසිකයේ යෙදීම හරි ගැටෙන ගතිය හරිද ඒකත් එක්ක ඒ දේශය කියන චෛතසිකයේ ස්වභාවය තමයි දණ්ඩෙන් පහරලත් නයා වගේ. එතකොට අපිට ඒක තේරෙනවා නේද මේ වෙලාවට. අපි ඉපදිලා තියෙන්නේ ඡණ්ඩ ස්වභාවය හිතේ. ඒකට අන්නර යෙදිලා තියෙන්නේ දේශය කියන ඒකේ හැටියේ. ඒක આવොත් එහෙමයි.
රබර් බෝලේ පොලේ ගහනවා වගේ පයින් අනෙක් පැත්තට. ඉතින් අන්න ඒක අපි දැනගෙන තියා ගන්නවා. දැනගෙන තියාගෙන මේ මේ ලක්ෂණය මේ මේ ඇවිල්ලා තියෙන ලෙඩේ නේද මේක තියෙන දේශය. හරි. කියලා එන ඒ තව අකුසල සිත් උපදින්න හේතු වෙන අකුසලයත් එක්කම ඇති වෙලා නැති වෙලා යන ප්‍රබල චෛතසික ධර්මයක් තමයි දේශය කියලා කියන්නේ. දේශ සිත් උපදින්නේ මේක මිශ්‍ර වීමෙන්. ඊළඟට ඊළඟ කාරණා තමයි ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. හරි. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැති ස්වභාවය. අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැහැ. අනුන්ගේ දේවල් ඉවසන්නේ නැති ගතිය අපිට දැනෙලා තියෙනවා. නේද? ඒ දැනෙච්ච දැනෙන වෙලාවෙම තේරෙන්න ඕනේ මේක තමයි මේ මේ මගේ හිතේ තියෙන ස්වභාවය. ඒත් මේවා දැනගැනීමේ ලාභය තමයි ආ මගේ මේ වගේ ඒවා වෙනවා. අනුන්ගේ දේවල් දැක මට දරන්න බැරි ගතියක් එනවා. ඒ දරන්න බැරි ගතිය හින්දා තමයි ඔය කේලම් කියනවා. ඒව යට කරගන්න කටයුතු කරනවා සතුට වෙන්න බෑ. එතකොට බලන්න මුදිතාව කියලා චෛතසිකයක් තියෙනවා අනිත් පැත්තේ. මේ දෙකකට යෙදෙන්න. එහෙනම් මම මොකද කරන්න ඕන දැන් දන්නවා. දැන් දෝෂය කියන එකට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය කියලා චෛතසිකයක් තියෙනවා එහා පැත්තේ. අප්‍රමාණ චෛතසිකයක් ඒක සෝබන රාශියේ. ඒක ප්‍රබල වර්ධනය කරොත් දැන් සීනි මිරිසුයි වගේ. හරි සර්. මිරිස් තියෙන කෑමකට සීනි ගොඩ දාලා වතුර දාලා දිය කරොත් අර සැරගතිය අඩු වෙලා අඩු වෙලා තව ගොඩ 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 දෙන්න අන්තිම සැරගතිය මතුවෙන්නේ නැහැ නේද? එහෙමනේ මතුවෙන්නම නැති ගන්න එනවනේ. ඉතින් අන්න ඒ වගේ මේ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයන් තේරුම් අරගෙන යම් තැනකදී එකම වස්තුව හමුවේ දේශය උපදින්නත් පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ කියලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන එක පුද්ගලයෙකුට ප්‍රීතිය උපදිනකොට එක පුද්ගලයෙකුට දෝමනස්සය උපදිනවා. ඇහෙනකොට තරහ යනවා ඉන්නවා. හරිද? දැන් මේ දවස්වල ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියනකොට තරහ යනවා ඉන්නවා. හරි. එතකොට ඉන්දියාවේ ඉපදුනේ නැහැ කියනකොට තරහ යනවාත් ඉන්නවා. හරි. ඉතින් ඒ හදාගෙන තියෙන දැන් ඒ මොනවද අර දෘෂ්ටිවල තත්ත්වෙනුත් එක්ක නේද? ඉතින් එතකොට අපිට තේරුම් ගන්න ඕනේ මේ දේශය කියන්නේ ඊර්ෂ්‍යාව ඊළාට ඒ වගේ ඊර්ෂ්‍යාව කියන්නේ සිතෙහි යෙදෙන පරසම්පත් නොයවසන ස්වභාවය. ඊළඟට ඉස්සා ඊළාට මච්චරිය කියන එක වෙනස්. මච්චරිය කියන්නේ තමන්ගේ සම්පත් හඟවන ගතිය. මසරුකම කියන්නේ. මච්චරිය කියන්නේ මසරුකම. ඉස්සාව කියන්නේ දැන් බලන්න වෙන වෙනම තේරුම් ගත්ත හැකි අපිට දැන්. ඊර්ෂ්‍යාව කියන්නේ එකක්. මසරුකම කියන්නේ ඒ දෙකේ කෘත්‍ය දෙක තමයි මම ඔය කිව්වේ. හරි. අනුන්ගේ දේවල් දැකලා ඒවා පිළිබඳව ඉවසන්නේ නැති ගතියක් ඇති වෙනවා නම් හිතේ ඒක දැනෙච්ච ගම ඔය එන්නේ ඊර්ෂ්‍යාව කියලා කියන අන්න අරකේ යෙදීම අර චෛතසික තමයි මේ යෙදිලා තියෙන්නේ. තමන්ට තේරුම් ගන්න පුළුවන් අනුන්ගේ තුලත් ඒක දකින්නට මූණෙන් හොයාගත්ත හැයි නෝයිකට මේ මූණ හරි ෂෝක් මන්නම් කියන්නේ නේද? හිතේ උපදින ඔය චෛතසික අනුව මූණ ටිකක් හැඩ ගැහෙන ගතියක් තියෙනවද නැද්ද? සෑහෙන දුරට හැඩ ගැහෙන ගතියක් තියෙනවා. අපිට ඉතින් මූණෙන් ඕවා හොයාගත්ත හැකි නේද? ඈ අපේ හොඳ කියනකොට සමහර අයගේ මූණු ඇකිලෙනවා නේද? එතකොට එහෙනම් මූණෙන් යම් කිසි වාණ්ඩ ඊර්ෂ්‍යාවද මසුරුකම කියලා කියන්නේ තමන්ගේ සම්පත් හඟවන ගතිය. ඒක පෙන්වන්නේ ඒවා රක ගන්න හදනවා. ඒවා ඒ කියන්නේ වෙන කෙනෙකුට බෑ. වෙන කෙනෙකුට බෑ. අන්න එහෙම හංග ගන්න ඒ එන්නේ ඒකට කියනවා මසුරුකම කියලා. හරි. එහෙනම් ඉස්සා මච්චරිය ඊට පස්සේ කුක්කුච්ච කියලා කියන්නේ සිතෙහි යෙදෙන කරපු දුසිරිත්. අපි කරපු නරක තියෙනවා. ඒ වගේම නොකල සුසිරිත්. ඔය දෙක බලන්න තේරුම් ගන්න විභාගයක් කිට්ටු වෙනකොට හැම වෙනවා. මම මේ කියන්නේ විභාගයේ කුසල අකුසල පැත්තට දාලා නෙවෙයි. නිකන් ඒක කිව්වහම මට මේක තේරුම් ගන්න ලේසි. විභාගයක් කිට්ටු වෙනකොට නොක පාඩම් නොකරපු දේවල් ගැන නොසන්සුන්කමක් ඇති වෙනවා. නේද? පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ වගේම පාඩම් ඒ කියන්නේ කල අපි හිතමුකෝ ඒ කියන්නේ පාඩම් කරේ නැහැ. හරිද? පාඩම් කරේ නැහැ. ඊළඟට කරන්න තියෙන ටික මතක් වෙලා කරන්න තියෙන ටික මතක් වෙනකොට තව කලබල වෙනවා. කරපුනේ අයියෝ මේක කරේ නැහැනේ කියලා තව කලබල වෙනවා. ඒ වගේ අපේ ජීවිතේ අපි සමහර දුසිරිත කරලා. ඒ වගේම සමහර යහපත් දේවල් කරලා නැහැ. දෙකක්. යහපත් දේවල් කළ යුතුව තියෙනවා අයහපත් දේවල් නැවැත්විය යුතු තියෙනවා. ඒ දෙකම කරේ නැහැ. ඒ දෙකෙන් එකකින් හරි ඔන්න ඔය පසුතැවෙන ස්වභාවය. පසුතැවෙන ස්වභාවය. මේ මේ தත්ත්වය ආපුහම
ඒකට කියන්නේ හරියට නිකන් ඒක කොයි වගේද අපේ හිත හැසිරෙන විදිය අපේ හිත හැසිරෙන්නේ එහෙමයි ඒකෙන් හිත ගලව ගන්න බෑ හරිද ඒක හරියට නිකන් වහල්කමකට අහු වුණා වගේ හරිද වැරද්දක් කරලා වහල්කමකට අහු වෙන්නේ ඒ කියන්නේ වැරද්දක් කර අපි කියන්නේ අර හෝටලෙන් කාලා සල්ලි ගෙවන්න බැරි වුණා පිඟන් හොදන්න වෙනවා කියන්නේ නේද නෑ වැඩිපුර කාලා පිඟන් හොදන්න වුණා වහල්කමකට අහු වුණා දැන් ඉතින් කරන් දෙයක් නෑ කරන්න වෙනවා ඒ වගේ වැරදි කරලා ඒකට වහලෙක් වෙනවා ඒ වැරද්ද හින්දා වහලෙක් වෙනවා වගේ තමන් නොකරපු හොඳ සහ කරපු නොකරපු හොඳ සහ කරපු වැරදි මතක් වෙනකොට එයාට ඉවෙන් ගැලවෙන්න බෑ ඒ පසුතැවීම කියන එක හරි භයානකයි ජීවිතේ අන්න ඒක දැනගත්ත කට්ටිය මේ වගේ දේවල් උපදින්න පුළුවන් කියලා දැනගත්ත කට්ටිය හරි ඒ වගේ චෛතසික පහළ වෙනවා මේකේ කියලා එතකොට දැනගත්ත කට්ටිය තමන්ගේ ජීවිතේ තෘප්තිමත් වෙන්න නම් මේ කියන කුකුච්ච කියන චෛතසිකයට ඉඩ නොදෙන්න නම් මොකද කරන්න ඕන ඒක දැනගත්ත කට්ටිය මොකද කරන්නේ ඒ වහලෙක් වෙන්න මං කැමති නැහැ නේද වහල් වෙලා ජීවත් වෙන්න කැමති නැහැ අනාගතයේදී ඒකින්ද කොන්දේසි රහිතව උදව් උපකාර කර තමන්ගේ යුතුයකම් ටික කරනවා මොකද කොන්දේසි රහිත යුතුයකම් කියන්නේ කොන්දේසි රහිත යුතුයකම් සමහර අය මේ මෙහෙම කියනවා කොන්දේසි සහිතයි අපේ යුතුයකම් අම්මා වැඩිය සැලකුවේ පොඩි මල්ලිට ඒක හින්දා අපි අම්මට සලකන්න ඕනේ නේද තාත්තා වැඩියෙන් සැලකුවේ ලොකු අක්කට ඒක හින්දා මං තාත්තට සලකන්න ඕනේ එයාටම කියලා සලකගත්තා දැන් ඔන්න ඔය වගේ කතා නේද ඒව මොනවද කොන්දේසි සහිත ඒ කියන්නේ කොන්දේසි සහිතයි කියන්නේ මොකද්ද අම්මා මට වැඩියෙන් සැලකුවා නම් මම සලකනවා ඒ විතරක් අනාගත ගැනත් එහෙම කියනවා මට අම්මා වැඩියෙන් සැලකුවොත් මම සලකනවා එහෙම බෑ අපි අපේ ජීවිතේ අපි බලන්න අපේ හිත දිහා හරිද අපේ හිත දිහා බලන්න මෙයා මට පසුකාලීනව ලොකු චෝදනා කරන්න ගත්තොත් මම වහල්කමකට අහු වෙනවා වගේ වෙනවා මට ඕන කරන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන්න මගේ ළඟ තියෙන සියලු දේ අනුව මම මට කරන්න පුළුවන් සියලු යුතුයකම කරනවා අනිත් පැත්තට බැල්මක්වත් දායි කියලා මගේ බලාපොරොත්තුව නැහැ හරි දැන් පැත්තට කැමති බැල්මක්වත් මගේ පැත්තට හැදෙයි මගේ මම ඉපදුනා මගේ යුතුයකම් වගේක් තියෙනවා ජීවිතේ මට කරන්න අනිත් අය කෙරුවද නැද්ද කියන එක මට අදාළ නැහැ නේද අදාළ නැහැ අනිත් අය හොඳද නැද්ද කියන එක මට අදාළ නැහැ මං අම්මට තාත්තට සහෝදරීන්ට ඥාතියන්ට ස්වාමියාට භාර්යාවට දරුවන්ට සේවකයින්ට නේද ඒ හැම පැත්තටම සිංහලෝවල් සූත්‍රය ගත්තා ලයිස්තුව බැලුවා කරගෙන කරගෙන ගියා හරිද සිංහලෝවල් සූත්‍රයේ ලයිස්තුව තියෙනවනේ නේද කරන්න යුතුකම් ටික ගැන තියෙනවනේ ඔක්කොම ටික නේද අපි දවසක ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ කතා කරමු සිංහලෝවල් සූත්‍රය ගැන හරිද එතකොට මොකද ඒවෙන් තියෙන ප්‍රයෝජනේ ඒකේ තියෙන භාවනා කරන කෙනෙක් ඒ යුතුයකම් ටික කරන්න ඕනේ කියලා තියෙනවා හරි එතකොට මේ කොච්චරවත් මට මේකේ නිදහස් වෙන්න පුළුවන්ද කුකුච්චෙන් බේරෙන්න ඕනේ අනාගතයේදී මේ කියන අකුසල සිත් පහළ වුණොත් ඒ පහළ වීමම අනාගත අභිවෘද්ධිය නැති කරන දෙයක් මේ සිතක් චුතිසිතේදී පහළ වුණොත් ඊළඟ භවය පවා විනාශකාරී තත්වයකටපත් වෙනවා එහෙනම් කුකුච්චේ කියන එක උන අපි දැන් අර්ථ දක්වත් ගත්තා එතකොට ඒක අපි මතක තියාගන්න ඕනේ ඊළඟට තීන මිද්ද දෙක එකටම යෙදෙන්නේ මේක වෙන්න යෙදෙන්නේ නැහැ තීනය කියන්නේ චිත්තයාගේ පසුබස්නා ස්වභාවය හිත නිකන් පහු බැල වගේ ඇකිලිදා වගේ හරිද එක එක දේවල් කරන්න ගියාම ඒක අත්දැකලා තියෙනවනේ නේද මුකුත් කරගන්න බෑ මොකද්ද හේතුව කියලා තේරෙන්නේ නැහැ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ නිකන් සිතේ කිසිම ප්‍රබෝධමත් ගතියක් නැහැ තීන මිද්ද දෙකේ චෛතසිකයාගේ තියෙන හැකිලෙන ගතිය අතු කරන්න පසුබසින ගතිය අනිකුත් කුසල චෛතසිකයන් හැමෝම පසුබසින ගතියක් පස්සට අදින ගතිය ඈලි මෑලි ගතියක් මම ඔයගොල්ලෝ කියන්නේ හරියට මැටි ගුලි වගේ කියලා හිත මැටි ගුලියක් වගේ වෙලා මොකද මැටි ගුලිය බිම ගහපු ගමන් තහක් ගාලා හිටා එතනම හැමම හිටිනවා රබර් ගෝලේ වගේ නම් ඒ වෙලාවෙකින් අයින් වෙන්න පුළුවන් අන්න එහෙම අයින් වෙන්නේ නැතුව තියෙන මේ එකටම යෙදෙන චිත්ත චෛතසිකයාගේ පසුබස්නා ස්වභාවයට කියනවා තීන මිද්ද කියලා. ද තීනේ කියන්නේ එක චෛතසිකයක් මිද්ද කියන්නේ තව චෛතසිකයක්. හරිද? එතකොට තීන මිද්ද කියන්නේ ඔන්න වගේ චෛතසික දෙකක්. එතකොට මොනවද හිතේ ඇතිවෙන චෛතසිකයන්ගේ ඇතිවෙන අර කුසල චෛතසිකයන් හමු වී ඇතිවෙන පසුබසින ගතිය ආපස්සට අදින පසුබසින ගතියට කියනවා තීන මිද්ද කියලා. එතකොට අවසාන අකුසල චෛතසිකය තමයි විචිකිච්ඡාව කියන්නේ
ඒ තමයි බුද්ධාදී අටතැන කෙරෙහි උපදිනා වූ සැකසහගත ස්වභාවය මේ සැකසහගත ස්වභාවය ඉපදුනහම පින්වත්නි මොකද වෙන්නේ හරියට මෙන්න මේ වගේ දෙමන් හන්දියක ට වෙලා ඉන්න දැන් කොයි පැත්තටද යන්නේ කියලා හිතා ගන්න බැරි පුරුෂයෙක් එයා ගමනක් යන්න ඇවිත් දැන් අපි කියන්නේ අපි ගමනක් යන්න ගියා හරියටම වයි හන්දියක් හම්බුණා දැන් මට අහගන්න බැරිනො වම දකුණද කියලා දැන් මොකද්ද අදහස වමට යනවද කියලා ඉතින් මං අර යන තැන ලක්ෂණත් අහලා තියෙනවා කියන්නේ ඒ ගිහම එක එකම දෙයයි අහගන්න බැරිනො මේ හන්දියෙන් කොහෙටද හැරෙන්නේ කියලා අහගන්න බැරිනො ගිහම වෙන දේ ගැන අහගෙන තියෙනවා කියලා හිතන්නකො දැන් මම මොකද කරන්න වෙන්නේ දැන් මං මැදටලා බලාගෙන ඉඳලා සමහරට එක ටිකක් ටික දුරක් අර එකපාරක් යනවා ලක්ෂණ නැහැ වගේ හරි පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා වගේ ආපහු වෙනවා ආපහු වෙලා අනිත් පැත්තට යනවා ටිකක් ඉතින් බලනකොට ඒක ටිකක් තියෙනවා වගේ තේරෙනවා ආයෙත් හරි නැහැ වගේ තේරෙනවා ආය අනිත් පැත්තට එනවා අන්න ඒ වගේ නේද සමහර අයට හරි මාර්ගේ යන්න බෑ ඒ මොකද කරුණු දන්නේ නැති හින්දා බොහෝ බහුසෘතභාවය ඇති කරගන්න ඕනේ බොහෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව තියෙන්න ඕනේ මේ මේ කියන මේ විචිකිච්ඡාව නැති බුදුහාමුදුරු ගැන හොඳට අහලා තියෙන්න ඕනේ ධර්මයේ ගුණ අහලා තියෙන්න ඕනේ සංඝයාගේ ගුණ අහලා තියෙන්න ඕනේ ඔන්නේ සැකේ කියන එක තියෙන හින්දා තමයි පින්නත් නේ අපේ බෞද්ධයත් අන්න ඉක්මනට රවටන්න පුළුවන් වෙන්නේ නේද සැකය නැත්තම් තමන්ට තමන් හොඳට අහලා තියෙන දේවල් දැන්න තියෙන දේවල් එක්ක ජීවත් වෙන්න දන්නවනම් ඒ කියන්නේ ඒ හොඳට හොඳට කරුණු දැන් අපි හැමදාම කියන්නේ ත්‍රිපිටකයේ ගවේෂණය කරන්න අටුවා ගවේෂණය කරන්න මේ වගේ දේවල් අඩුම ගන්න ත්‍රිපිටක පොත් ටික හොයාගන්න හොයාගෙන බලන්න ඉමින් සැරේ ඇයි අපිට උරුම වෙලා තියෙන දේ නේදයනේ නේද මේ 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 අපිට අපි වෙන මොනවා බලන්නද බෞද්ධ විදිහට ත්‍රිපිටකයේ යම් යම් අඩුම ගානේ අපිට මේ බණ අහනකොට හැම වෙලෙම කියවෙන සූත්‍ර ධර්ම ටිකක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රය සාමාන්‍ය ඵල සූත්‍රය සබ්බාස සූත්‍රය කර්ණීමෙත සූත්‍රය වගේ දේවල් අඩුම ගානේ රතන සූත්‍රය එවවක්වත් අඩුම ගානේ ඒවා තියෙන තේරුමක්වත් අඩුම තරම නේද ධම්සප්පවත්තන සූත්‍රය අඩුම ගානේ අපේ පිරිත් පොතේ තියෙන පිරිත් පොතේ තියෙන සත්‍ය විභංග සූත්‍රය ආදී සූත්‍ර ධර්ම ටිකක් පිරිත් පොතේ පිරිත් පොතේ තියෙන සූත්‍ර ටික අඩුම ගානේ බලාගත්තා නම් අපි හැලිනකම් පිරිතක් කියනකොට ඒවා පිළිබඳ හැඟීමක් තියෙනවා අඩුම තරමේ. ඉතින් ඒ වගේ මේ කසි බාරද්දා සූත්‍රය බොජ්ජංග සූත්‍ර ටික මේ වගේ දේවල් බෞද්ධයෙක් විදිහට තමන්ට උරුම වෙලා තියෙන මේ දේවල් පිළිබඳ යම් කිසි දැනීමක් නැත්තම් මොන අහවල් දෙයකට ජීවත් වෙනවද බෞද්ධයෙක් කියලා. නේද? ඇයි අපිට මෙච්චර අපි කම්මැලිකමක් තියෙන්නේ? එතනක් තියෙන්නේ. නේද? හිත පසුබහිනවා. අනේ ඒවා හොයන්න කිව්ව ගමන් තීන මිද්ද කුසීතකම නේද? පසුබහිනවා. ඒ මොකද අන්න අර පැත්තේ ලෝභය උපදිනවා වෙන දේවල් වලට කාමච්ඡන්ද ආදියට. ඉතින් මේ தත්වයන් යටතේ මේ අකුසලය ප්‍රබල වීම තමයි මේකට හේතුව වෙන්නේ. අකුසලය ප්‍රබල වීම අකුසලයට ප්‍රබල වෙන්න නොදී අකුසලය දුබල වෙන්න නම් කුසලය වර්ධනය වෙන්න ඕනේ. ඉතින් දැන් තේරෙන්න ඕනේ අභිධර්මයේ කොයිතරම් නම් අපිට වටිනවද කියලා. දැන් එතකොට අපි ඊළඟ ඉරිද දවසේ මේවා ඉතින් දැන් සතියකට පැයයිනේ. මේ පැයේ ඉගෙන ගත්ත ටික පොත්පත් වලින් හොයලා හොඳට කලින් කම්මැලිකමක් තිබුණා නම් දැන් පටන් ගන්න මේ වැඩේ. හරි සිට්ටික පිළිබඳ විග්‍රහය මම පස්සට දැම්මා. සිට්ටික පිළිබඳ විග්‍රහය පස්සට දැම්මේ ඇයි ඔය 121 ගැන කියන්න ගිය ගමන් මොකද වෙන්නේ? හොඳට පටල ගන්නවා. ඒක නොවෙන්න අපි පස්සට දැම්මේ චෛතසික ගැන ටික සෞම්‍යය. මේවා කතා කරද්දී ආසයි නේද? මේවා කතා කරනකොට ආසාවක් ඇති වෙනවා. සිද්ධාන කතා කරනකොට ඒක තේරෙන්නේ නැති හින්දා ඒක පැටලෙන හින්දා පටන් ගන්නකොට මෙපා වෙනවා. ඒකින්ද අපි සිද්ධාන යම් කෙටි විස්තරයක් කරලා චෛතසික ගැන ටික ඔන්න දැන් කතා කරා. එතකොට ඊළඟ දවසේ අපි සෝබන රාශිය ඒක ඉක්මනට කතා කරන්න පුළුවන්. ඒක වගේ දේවල් ගොඩක් තියෙන හින්දා ඒක ඉවර කරගත්තට පස්සේ සෝබන රාශිය 25ක් තියෙනවා. මේ 25 ඉවර කරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඔන්න සිත් පිළිබඳව ආයසරයක් 121 කතා කරන්න. ඒ ගුණයන් ටික සහ ඒ යෙදෙන තැන් ටික කතා කරාට පස්සේ අපි නීති ටික කතා කරනවා මේවා මිශ්‍ර වෙන්නේ කොහොමද කියලා. ඒ වෙනකොට මේවා හොඳට මතක තියාගන්න ඕනේ. ඒකයි බොහෝ කාලයක් බොහෝ දවසක් අපි ගන්න හින්දා මේ ටික හොඳට මතක තියෙන ගන්නට ගත හැකි. මතක තියෙනවා නම් තමයි අර මිශ්‍ර වීම කතා කරනකොට තේරෙන්නේ. හරිද? තේරෙන්නේ එතකොටයි. ඉතින් ඒකින්ද මම හිතනවා හොඳ වැඩපිළිවෙලකට යන්න පුළුවන්. අභිධර්මය කාගේද කින්ද මන්ද කියන එක හොයන්න නැතුව අභිධර්මය මොකද්ද කියලා බලමු නේද? ඒකේ අයිතිකාරයෙක කොහෙන් ආපු එකක්ද කියලා බලන්න නැතුව ඒක මගේ ජීවිතයට එකතු වෙනවා නම්
ඒ එකතු වෙනකොට ත්‍රිලක්ෂණේ මතු වෙනවා නම් ධර්ම අවබෝධයට හේතුව වෙනවා නම් ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් දැනට උනත් මේ ටික කතා කරද්දි මම නිකන් අහුවෙලා වගේ ගඟ ගලාගෙන යනකොට අහුවෙලා වගේ කියලා තේරෙනවා නේද මොකක්ද දන්නේ මමවත් දන්නේ නැති මම මගේ ක්‍රියාකාරීත්වය ඒක හින්දා ඒ පිළිබඳ අවධානය යොමු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න බය වෙන්න දෙයක් නෑ අපි ධර්මයේ කියලා කියන්නේ එකින්ද ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මම මේ සියලු ධර්ම ශ්‍රවණයමය ආනිසංසය නිවනින් සැනසීම සඳහාම වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි ඩයස්කාදී පුංචි හේවා පියතුමානන් ඒ වගේම ඉන්ද්‍රා සමරවික්‍රම මහත්මිය ඩීජී අභිවික්‍රම සිංහ මයා 2011 වර්ෂයේදී මේ පාලවල යන්න දෙදුන ඩයස්කාදී පුංචි හේවා පියතුමානන්ට ඇතුළු ඒ නම් සඳහන් කරපු ඒ හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණෙනුත් ඒ වගේම සද්දා පාලනී අබේ ශ්‍රීවර්ධන මව චම්පික ප්‍රසංග රූපසිංහ යාපා ඇතුළු සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් කියන කාරණා අරමුණු කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ගාල්ල බට ගන්විල පුංචි හේවා පවුලේ හැමදෙනා එක රාසි වෙලා ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධ වීමට හේතු වේවා කියන පරම පවිත්‍ර චේතනාව ඇති කරගෙනයි මේ අත්තන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිරජීවන ලැබේවා මිය පරලෝකයේ අත්හන්න මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශයට මුතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා